එක් කාලයක් අපේ ප්‍රධාන ආර්ථික සම්පත වුණේ ඊ වගාව වියලි කලාපේ. ඊට පස්සේ අපේ ප්‍රධාන ආර්ථික සම්පත හැටිය පිළිගත්තේ කුළුබඩු, විශේෂයෙන්ම කුරුඳු. අද නූතන ලෝකේ අපේ ප්‍රධානම සම්පත කෘෂි භාණ්ඩවත් ඇඟලුම්වත් දීවර කර්මාන්තයවත් නෙමෙයි. අපේ ප්‍රධාන සම්පත මිනිස් සම්පත. අඛිල කාර්යවාස ඇමතුමාගේ කාලේ අඩුපාඩු හදන්න අපි ඉස්සෙල්ලම ළඟම පාසල හොඳම පාසල කර සුරක්ෂායට වැඩසටහන් ආරම්භ කරා. ඒත් මේ ඔක්කොම පසුබිම සකස් කිරීම පමණයි. අපේ පරමාර්ථය උනේ හැම එක්කෙනෙක්ටම යම් කිසි අධ්‍යාපනයක් ලබා දෙන්න. රටේ සමාජයේ දියුණු කරන්න අද අපිට මහාචාර්යවරුත් උවමනයි. අපේ ටෙස්ට් මැච් ටික දිනන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමකුත් උවමනයි. මහාචාර්යවරු හිටියා හොඳම විශ්වවිද්‍යාලය තියෙනවා කියලා පමණක් අපේ අය සෑහීමකටපත් වෙන්නේ නැහැ. හැම වෙලේම බලයි ටෙස්ට් මැච් එකේ 50 ඕවර්ස් මැච් එකේ 2020 එකේ අපි දිනනවාද නැද්ද කියලා. විශ්වවිද්‍යාලේ පිරිහුණාම ඒ ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. මැච් ටික දිනන්න බැරි කොට ඊටත් වඩා විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි කොච්චර කතා කරත් අපි විශ්වවිද්‍යාල උපාධිධාරීන් වාගේම අපේ රට IT දැනගත්ත කාර්මිකයන් උපාධිධාරීන් ලක්ෂ 3ක් වුමනයි. අපි ලක්ෂයක් ළඟ ඉන්නේ. මේ ලක්ෂ 3 තියෙනවා නම් අපේ ණය ගෙවන එක ලැබෙයි. තව රුපියල් බිලියන මිලියන 2000ක් 3000ක් අපිට හම්බ කරගන්න පුළුවන්. හැම අංශයේම කෘෂි අංශයේ දැනුම තියෙනවා නම් අපේ නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ වගේම මිල අඩු වෙනවා, තරගකාරී වෙනවා. හැම අංශයකම මේ දැනුම උමනයි.